සරත්වීර සිංහර පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා මේක සිංහල බෞද්ධ රටක් ඒක දෙමළ නායකයන් මතක තියාගන්න ඕනි කියලා. දැන් උතුරේ දෙමළ නායකයන් ලියුමක් ලියන්න ලෑස්ති වෙනවා ඩිල්ලිවලට. දැන් ජනාධිපතිතුමා ඩිල්ලිවලට යනවා. සමහර මන්ත්‍රීවරු ඉන්නවා සිංහල බෞද්ධ ජනතාවට කතා කරලා සිංහල බෞද්ධ ඡන්දේ පාර්ලිමේන්තුවට. තම සමහරු ඉන්නවා ත්‍රස්තවාදීන්ට පක්ෂව කතා කරලා අන්තවාදීන්ගෙන් ත්‍රස්තවාදීන්ගෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට. ඒක එක පුද්ගලයාගේ විවිධ මත. ජාතික සමගියට හොඳම ආසනේ තමයි මගේ ආසනේ. මුළු ලංකාවේම මුස්ලිම් අයට ගහද්දි නාල පිටි ගහන්න දුන්නේ. ලංකාවේම දෙමළයට ගහද්දි නාල පිටි ගහන්න දුන්නේ. ගිනිගත් වෙනත් ගිනි තිබ්බ ගම්පලත් ගිනි තිබ්බ. ඒ මම ඔබට කිව්වනේ අරගලයට මට කොටුවේ උසාවියේ හම්බුණා රැට්ට බැට්ට කොට්ට ඔක්කොමල. තනියම බංකුවක් උඩට ඉන්නවා නීතිච්චොත් නැහැ කවුරුත් නැහැ. ජනාධිපතිතුමාගෙන් පෞද්ගලිකව ඇහුවා මෙතුමා කිව්වේ මම 13ට පක්ෂ වුණාට ඔබතුමාලා තමයි කනුමත කරන්නේ. 13 පාර්ලිමේන්තුවට එන්න ඕනේ. පොලිස් බල දෙන්න නම් පාර්ලිමේන්තුවේ අපි තමයි. ඒ නිසා ජනාධිපතිතුමාට දුස් කියලා වැඩක් නැහැ. දැන් නැවත වතාවක් මේ පොහොට්ටු ඇතුලේ කතිකාවතක් යනවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතුමාට අගමැතිකම ලබා දෙන්න ඕනේ කියන මතයක් අරගෙන යනවද අපි දැක දේශපාලන වේදිකාවලව තියෙනවා වාර්තා වෙනවා. කිසිසේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තනතුරක් දනනෝ නම් එනවා නම් ඒ කියන්නේ ඡන්දකින් පමණයි. ඒ අරෙන්න එතුමා කිසිසේත් කැමති නැහැ නැවත එහෙම තනතුරක් බාර ගන්න. එම කවුරු හරි උත්සාහ කරනවද අරන් දෙන්න අගමැතිකම? නැහැ. සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා මේක සිංහල බෞද්ධ රටක් ඒක දෙමළ නායකයන් මතක තියාගන්න ඕනි කියලා. දැන් උතුරේ දෙමළ නායකයන් ලියුමක් ලියන්න ලෑස්ති වෙනවා ඩිල්ලිවලට. දැන් ජනාධිපතිතුමා ඩිල්ලිවට යනවා. මේ වගේ අන්තවාදී මත අපිත් එක්ක ඉන්දියානු රජයත් එක්ක තිබෙන මේ රාජතාන්ත්‍රික සබඳතාවලට බාධාවක් ඇති කරනවා නේද? නැ මෙමය. එක එක මන්ත්‍රීවරු ගන්න ලයින් තියෙනවනේ. සමහර මන්ත්‍රීවරු ඉන්නවා සිංහල බෞද්ධ ජනතාවට කතා කරලා සිංහල බෞද්ධ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට. තම සමහරු ඉන්නවා ත්‍රස්තවාදීන්ට පක්ෂව කතා කරලා අන්තවාදීන්ගෙන් ත්‍රස්තවාදීන්ගෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට. එක එක පුද්ගලයාගේ විවිධ මත. අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ විවිධ ජාතීන් ඉන්නවා. දමිළ ජනතාව වෙන. දැන් මං ගත්තොත් ජාතික සමගියට හොඳම ආසනේ තමයි මගේ ආසනේ ඉන්නේ. මුළු ලංකාවේම මුස්ලිම් අයට ගහද්දි නාල පිටි ගහන්න දුන්නේ. ලංකාවේම දෙමළ අයට ගහද්දි නාල පිටි ගහන්න දුන්නේ. ගිනිගත් වෙනත් ගිනි තිබ්බ ගම්පලත් ගිනි තිබ්බ. නාල පිටි නෑ. ජාතික සමගියට හොඳම තැන තමයි අපේ ආසනේ. අපි ඉන්නේ එකට. මුස්ලිම් මිනිස්සුගේත් නායකයමම දෙමළ මිනිස්සුගේත් නායකයමම සිංහල මිනිස්සුගේත් නායකයමම. අපි එහෙම හිතන එක වැරදි. මේ රටේ සියලු ජාතීන් එක අපි එකට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා එතුමට පෞද්ගලික මතය කියන්න පුළුවන් එහෙම. හැබැයි ඒක රජයේ මතය නෙවෙයි තනි පෞද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ මතයක්. ඉතින් ඒකට අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒක තනි පෞද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ මතය. දැන් පොදුජන පෙරමුණේ තුල මත දෙකක් තියෙනවා. සමහර කණ්ඩායම් කියනවා අපේ පොදුජන පෙරමුණේ කැන්ඩිඩේට් කෙනෙක් දානවා ජනාධිපති වරණයට කියලා. තවත් කණ්ඩායමක් කියනවා මේ රනිල් වික්‍රමසිංහ ඊළඟ මැතිවරණයේදී මේ කැන්ඩිඩේට් විදිහට තරඟ කළොත් එහෙම එතුමාට සහය දෙන එක කිසිම ගැටලුවක් නැහැ කියලා. ඔබතුමාගේ ස්ථාවරය මොකද්ද? පොදුජන මගේ ස්ථාවරය පක්ෂේ ස්ථාවරය. මේ වෙනකොට පොදුජන පෙරමුණ කිසිම තීන්දුවක් කරගෙන නැහැ. ඊළඟ ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න. කිසිම තීරණයක් කරගෙන නැහැ. ඒ වගේම කිසිම තැනක කිසිම කෙනෙක් මාධ්‍ය කිව්වේ නැහැ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක්ද. ඒ අය කිව්වේ ඊළඟ පත් කරන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යෙන් අවශ්‍යයි කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයෙන් නැතිව ජනාධිපතිවරයෙක් පත් වෙන්න බෑ කියන මතය තමයි ඒ අය දරුවේ. ඉතින් ඒ නිසා වත්මන් ජනාධිපතිවරයා අද මේ රට ඉතාම හොඳ තත්වයකට අරගෙන යනවා. ඊළඟ ජනාධිපති මැතිවරණ එනකොට අපි පක්ෂයක් හැටියට මේ පිළිබඳ කතා කරනවා. ඒ අනුව අපි ඒ තීන්දුව ගන්න. ඒ වගේම ඉන්දියාව සහ උතුර මතුන් නිසා අපි ප්‍රශ්න හන්නේ බලය පිළිබඳව සම්බන්ධව පොලිස් බලය ලබා දීම සම්බන්ධව උතුරු නැගෙනහිරට දේශපාලන අඳුර අපින් ඔබතුමාලගේ අඳුර යම් මතයකින් කියා ඒ කාලේ මේ වෙනකොට මේ මතය වෙනස්. මම ඔබතුමාට කිව්වේ ජනාධිපතිතුමා දරන යම් යම් මතත් එක්ක අපි අතර පොඩි තියෙනවා. දැන් ගත්තොත් මගේ පෞද්ගලික මතය මම 13ට එකඟ නැහැ මගේ පෞද්ගලික මතය. හැබැයි පක්ෂයක් හැටියට ගත්තා අපි. හැබැයි මේ පිළිබඳ අපි සංවාදයක් කරනවා. මේ පිළිබඳ ජනාධිපතිතුමා තම අවසන් තීරණයක් කරගෙන නැහැ. ජනාධිපතිතුමා දැන් මේ පිළිබඳව එතුමාගේ මතය කිව්වත් මම මේ පිළිබඳ ජනාධිපතිතුමාගෙන් පෞද්ගලිකව ඇහුවා මෙතුමා කිව්වේ මම 13ට පක්ෂ වුණාට ඔබතුමාලා තමයි කනුමත කරන්නේ. 13 පාර්ලිමේන්තුවට එන්න ඕනේ. පොලිස් බල දෙන්න නම් පාර්ලිමේන්තුවේ අපි තමයි. ඒ නිසා ජනාධිපතිතුමාට දුස් කියලා වැඩක් නැහැ. මේ ඔක්කොම සම්මත කරන්නේ අපි. ඉතින් ඒ නිසා අපි යතේ මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තෙන්න ආවට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන සියලු දේශපාලන පක්ෂ
සාකච්ඡා කරලා අවසන් තීරණයකට ඉතින් දේශපාලන පක්ෂවලටත් ඕනේ නැත්තම් මිනිසුන්ටත් ඕනේ නැත්තම් මොකටද මැතිවරණය ඔබ හරි මොකද මිනිසුන්ට තිබුණ පීඩනය අඩු වෙලා මිනිසුන්ට මේක දැනිලා මිනිසුන්ට ඕනේ අරගල නෙවෙයි මිනිසුන්ට ඕනේ ඡන්ද නෙවෙයි මිනිසුන්ට ඕනේ නිදහස්ත්‍රයේ ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට ගන්න එක දැනිලා ඒක තමයි මම ඔබට කිව්වේ කොටස් වෙළඳපොළ ඉතිහාස කවදාවත් නැතුව ඉහෙරට ගිහලා සංචාරක ව්‍යාපාරය ඉහෙර ගිහලා ප්‍රේෂණ ලංකාවට එනවා ඒ කියන්නේ මිනිසුන්ට එක විතරක් නෙවෙයි අරගලේ මම ඔබට කිව්වනේ අරගලේට මට කොටුවේ උසාවියේ හම්බුණා රැට්ට බැට්ට කොට්ට ඔක්කොමලා තනියම බංකුවක් උඩට ඉන්නවා නීතිච්චොත් නැහැ කවුරුත් නැහැ අද මේක මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා ඉතින් ඒ නිසා මිනිසුන්ට ඕනේ රටක් හැටියට නිදහසේ ජීවත් වෙන්න